අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හිටපු ඇමති රාජිත තවමත් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබයි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට බන්ධනාගාර රෝහලිනුත් වෛද්‍යවරියක් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි ප්‍රථම ස්ථාන රසක් බස්නා හිර පළාතෙන් උසස් පෙළ ලියු රංජන්ගේ ප්‍රතිඵලය ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ දෙන ලෙසට තමිල්නාඩුව ශ්‍රී ලංකා රජයට පවසයි. MCC ඇතුළු අහිතකර ගියසුම් විසි කරන්න ආණ්ඩුවට සජිත්ගෙන් සහය. ප්‍රථමයෙන් දේශීය පුවත් එළිපෙන තිස්වරදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක අද පෙරවරුවේ රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන නාරහින්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මේ අතර රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් නාරහින්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. නාරහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරු 2:10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි පෞද්ගලික රෝහල වෙත පැමිණියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි. ඒ අනුව රාජිත සේනාරත්න මහතා එළඹෙන තිස්වරදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේදී රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන නාරහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එසේම රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක් අද පෙරවරුවේ නාරහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. අද දිනේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ බිරිඳ මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. උසස් පෙළ නව විෂය නිර්දේශ යටතේ විද්‍යා ගණිත වාණිජ සහ කලා අංශවලින් ප්‍රථම ස්ථාන බස්නාහිර පළාතට හිමිව තිබීම විශේෂත්වයක්. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 281,786 දෙනෙකු පෙනී සිටියා. එන් 187,167 දෙනෙකු නව නිර්දේශය යටතේත් 94,619 දෙනෙකු පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සිසුන් 181,126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි. මෙවර අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. මේ අතර කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින තුල විදුහල්පතිවරුන් හට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිසු ප්‍රතිඵල ලේඛන අද දින තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැවත උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලබන මස 17 වෙනිදා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද දින සිට www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අයදුම් කළ හැකි.
මෙතර සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළ කරන සමස්ත දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව අප ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළා. එෙහිදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගයේදී විෂයන්වලට අදාළව සිසුන් හිමි කරගත් දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකළ බවයි. මෙවර උසස් පෙළ විභාගයේ නව නිර්දේශය සහ පැරණි විෂය නිර්දේශය යටතේ විභාග දෙකක් ලෙස තමයි පවත්වනු ලැබුවේ. අපි දිවයිනේ පළමු ස්ථානගත 10 දෙනා යනාදී වශයෙන් 1-2-3 යනාදී වශයෙන් ස්ථානගත අපේක්ෂකයන් පිළිබඳව නිවේදනයක් ඉදිරිපත් වන්නේ නැහැ. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති නිර්ණයක්. කෙසේ වෙතත් ළමයාගේ ප්‍රතිඵල සටහනේ තමන්ගේ දිස්ත්‍රික් තරාව සහ අයිලන් තරාව සඳහන් වෙනවා. කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම මේ පාර ජීව විද්‍යාංශයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පළවෙනිය, ඒ වගේම මුළු ලංකාවෙම දෙවැනියා. මං ගිය මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයට හැමදාම මම ගොඩක් ආදරේ. ඉස්කෝලේ හින්දා තමයි අපි හැමදාම ඉස්සරහට යන්නේ කියලා තමයි මං හිතන්නේ. ඒලවල් කරන මුවාවෙම පමණක් නෙවෙයි ඒ විෂය හදාරලා ඒ විෂය ප්‍රගුණ කිරීමේ අරමුණින් විෂයන් ඉගෙන ගත්තොත් උසස් පෙළ කරුණාකර මලේද බාලිකා විද්‍යාලය මෙවර උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයින තුන්වන ස්ථාන දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානත් ලබා ගන්නට පුළුවන් වුණා. මම ගොඩක්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර දීලා තමයි මගේ ක්‍රමවේදය හදාගත්තේ. සෙකන්ඩ් සැයි කරද්දි ගොඩක් කට්ටිය කෝස් සෙකන්ඩ් සැයි කරන්න එපා, පළවෙනි පාරක අපසයන්ට දෙවෙනි පාර මොනව වෙද්දන්නේ නැහැ. ඒත් මං ගැන මගේ ආත්මවිශ්වාසය මට තිබ්බා. කාලසටහනකට වැඩ කරා. අනාගත බලාපොරොත්තුව තමයි රටට වඩා වරලත් ගණක අධිකාරීවරයෙක් වෙනවීම තමයි බලාපොරොත්තු. මම ඕලෙවල් ශිෂ්‍යත්වයක් හොඳට කරපු ගෑන් නෙමෙයි. උනාට ඒ ලෙවල් මට ටාගට් එකක් තිබ්බින්දා මම ඒ ටාගට් එකට වැඩ කරා. මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. උසස් පෙළ විභාගයට මම ඒ තුනක ප්‍රතිඵලයක් ලබාගෙන තියෙනවා. පළවෙනියවි කියලා හිතුවේ නෑ. ඒක අනාගත බලාපොරොත්තු ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පසුගියදා පෙනී සිටියා. මේ මට අපොස උසස් පෙළට තිබුණේ ගිය පාර සාමාන්‍ය සමර්ථයක් තිබුණේ S එකක්. සිම්පල් පාස් එක. ඒ තිබුණේ සිංහල වලට. මේක නොඑක් විට පාර්ලිමේන්තුවේ ඇතුළු තවත් දේවල් වලට ගියාම නිතර ප්‍රස්තුතයට භාජනය වුණා. ඕ ලෙවල් නැති අය ඉන්නවා පාර්ලිමේන්තුවේ 125ක්. ඒ ලෙවල් නැති අය ඉන්නවා තවත් 91ම කතාවක් බුද්ධික පතිරණ මහත්තයා දිගටම අදින්න ගත්තා. හේතු ගණනාවක් තියෙනවා මේක. ඉතින් මටත් ආසාවක් තිබුණා ඉගෙන ගන්න ඕනේ කියලා. ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා මට නඩු 30ක් වැඩලා තිබුණා. ඉතින් මට නීතිඥෙක් වීම අවස්ථාවක් තිබුණා. නීතිඥෙක් වීමේ අවස්ථාව උදා කරගන්න යාමේදී ඒ අය ඒ ලෙවල් වලට ඒගොල්ලෝ සී එකක් ඉල්ලලා තිබුණා ඉංග්‍රීසි වලට. ඒකට මට දැන් ඒ සාමර්ථ්‍යය ලැබිලා තිනවා. නීතිඥෙක් වීමේ මගේ අවස්ථාව මම දැන් උදා කරගෙන ඉවරයි. ඒ වගේම මම නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ මම BA ඩිග්‍රියක් කරමින් ඉන්නවා මේ ටික. ඉතින් මේ වගේ තමයි මගේ අධ්‍යාපන තමයි කරන්නේ. හරියයිද නැද්දන්නේ උත්සාහ කරනවා. රිසල්ට් එක මගේ තියෙන්නේ මගේ ජෙනරල් නොලෙජ් වලට මට ලකුණු 50ක් තියෙනවා. ඒ කියන්නේ 100ක් වගේ තියෙනවා. ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ සමර්ථයක් තියෙනවා. පොලිටිකල් සයන්ස් මට S එකක් තියෙනවා. ක්‍රිස්තියානි වලට මට F එකක් තියෙනවා. මට මාස් මීඩියා වලට මට S එකක් තියෙනවා. ප්‍රතිපලය ගැන මම ඉතාම සන්තෝසයි. මට D එකක් තියෙනවා අපොස සාමාන්‍ය පෙළ ක්‍රිස්තියානි ධර්මයට. ඒකින්ද තමයි මම මේක තෝරගත්තේ. ඒ තියෙදි මට මේක F එකක් එන්න විදිහක් නැහැ. රීකරෙක්ෂන් 17 වෙනිදට ඉස්සෙල්ලා ලිපියක් යොමු කරන්න කියලා. එතනදී මට S එකක් හම්බෙයි නැත්නම් සුපුරුදු F එකම හම්බෙයි. ඒකේ නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ මගේ නීතිඥෙක් වීම සිහිණයට. ඉතාමත් සන්තෝෂ වෙනවා. අක්‍රමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණ අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලයේදී ආශිර්වාද ලබා ගත් අතර පසුව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ඉන්න අනතුරුව රුවන්වැලි සෑය අභියස ආගමික වතාවත් වලද නිරත වුණා. 2020 අවුරුද්දේ සඳහන් ඔබතුමා ගන්න ව්‍යායාමයේ උත්සාහය මහා ප්‍රකාරයෙන් වර්ධක වේවායි කියන මේ අවස්ථාවේ අපි මහා සංගරත්නයේ
අනතුරුව මිරිස වැටිය විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිස වැටිය චෛත්‍ය රාමාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමි බැහැදක ආශිර්වාද ලබාගත් අතර පසුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගොස් එහි විහාරාධිපති නුගතැන්නේ ඥානානන්ද හිමියන්ගේද ආශිර්වාද ලබාගත්තා. සදා සුත්ති භවන්තුතේ තිදාසු දස භාගයේ සූතිකා බුද්ධානුභාවතෝ වේලාදී අන්තරායාපි විනස්. MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට තම සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් මේ රටේ අතිමහත් බහුතරය පුන පුනාම කිව්වා රටට අහිතකර ගිවිසුම් අස්සම් කරන්න එපයි කියලා. මන් දන්නේ කොහොම ආවද කියලා මගේ මැතිවරණ ව්‍යාපාරයේම මේ ගිවිසුම ගෙනල්ලා ගැහුවා. ඒ තරම්ම දක්ෂ අන්දමින් මගේ මැතිවරණයට උදව් කරපු කණ්ඩායමුත් ඉන්නවා. එතකොට රටම කියනකොට රටට අහිතකර ගිවිසුම් එපයි කියලා ජනතාවගේ හනට මුල් තැන නොදී මොකද උනේ? දරදඬුකම ඉස්මතු වුණා. ජනතාවට ඇහුම්කම් දුන්නු අවස්ථාව අහිමි වුණා. අවසානයේ අපිව කෙලින්ම දැම්මා දේශද්‍රෝහීන්ගේ ගොඩට මේ MCC ගිවිසුම නිසා. දැන් මොකද වෙලා තියෙන්නේ? මම පැහැදිලිවම කියන්න කැමති යෝජිත විපක්ෂ නායකවරයා හැටි. තුන්වෙනිද තමයි තීන්දුව වෙන්නේ. යෝජිතද ස්ථිරද කියලා. ඒ නිසා මම බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරා. යෝජිත විපක්ෂ නායකවරයා හැටියට මම පැහැදිලිවම තමුන්නාස්සලට කියන්න කැමති අපි ලෑස්ති MCC ගිවිසුම විතරක් නෙවෙයි MCC ගිවිසුමයි XR ගිවිසුමයි සෝෆා ගිවිසුමයි ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමයි ඔය ඔක්කොම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ රුවන්වැලිසෑය අභියස කෑලි කෑලි වලට ඉරල ගමන්නට අපි සහයෝගය ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න. හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන වසරේ රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලුම අසුන් පැනවීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන් බව අප කළ විමසීමකදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළා. හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අටවැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය එළඹෙන වසරේ ජනවාරි මස 3 වනදා රැස්වීමට නියමිතයි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන අතර ජනාධිපතිවරයාට හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 8 වන අසුනයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපෙළ 7 වන අසුන වෙන්කර ඇති අතර සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සඳහා ඉදිරිපෙළ 6 වන සහ 5 වන අසුන් පනවා තිබෙන බවයි අප කළ විමසීමකදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. එසේම ජ්‍යෙෂ්ඨතාවය අනුව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ආසන පනවා ඇති බව සඳහන්. එසේම 8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම බලාත්මක වනු ඇති අතර ඔහුට විපක්ෂයේ ඉදිරිපෙළ 8 වන අසුන වෙන් කර තිබෙනවා. එසේම 7 වන අසුන ජ්‍යෙෂ්ඨතාවය අනුව පක්ෂ නායකීන්ට වෙන් කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරට සඳහන් කළේ. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන වෙන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීම සිදුකර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවරත් පළමු පෙළ ආසනයක් පනවා තිබීම විශේෂත්වයක්. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුන් ගැනීමට අවශ්‍ය බව ලිපියක් මගින් දන්වා තිබෙනවා. එම ඉල්ලීමට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේ කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුනක් හිමිවනු ඇති. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරත් මහතා චෝදනා කරනවා. ඔහු පවසන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ඊට එක් උදාහරණයක් බවයි.
2015 වසරේ යහපාලන රජය පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දමිළ භාෂාවෙන් ගායනා කළා. මමයි සම්බන්ධනු ඒකට ගියා. දශක කිහිපයකට පස්සේ ඉලංගේ තමිල් අරසුකච්චි නිදහස් උත්සවයකට සහභාගී වුණේ. ඊට හේතුව තමයි සුහදශීලීත්වය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධේ සමරනවා. නමුත් ඒක දැඩි හානියක් වුණ කාරණයක් කියලා. දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒ කාරණේ එක් සිද්ධියක් තමයි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා ඒක සුහදත්වයට කරන බලපෑමක්. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න එපා කියන එකේ තේරුම තමයි දමිළ ජනතාව ජාතික ගීය කිව යුතු නැහැ කියන එක. ඒක අපි සන්තෝෂයෙන් අතහැරලා දානවා. ප්‍රධාන ජන සමාජයේ දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වනවා. ඒක වෙනස් වෙන්න ඕනේ නම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සමතත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ අතර තමිල්නාඩුවේ DMK පක්ෂ නායක MK ස්ටාලින් කියා සිටින්නේ මෙරට ජනතාවතුරටත්ශ්‍රී ලංකේ ජනසමාජයෙන් ඇත්වන බවද ඔහු පෙන්වා දෙනවා. එම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස තම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සහ විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය හා දේශ වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ නොවිසඳුණු වෘත්තීය ගැටලු විසඳා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෙත්සිරිපාය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුව 7 වරටත් සංවිධානය කරන පාබල මේලා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ දින හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කළා. ගල්නෑව තොරණේ ගම් ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගාලිඳක සිටි කිඹුලෙකු අල්ලා ගැනීමට මේකලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. පසුගිය 9 දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 සංවත්සරයට සමගාමීව ඊයේ දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධ ආගමික වැඩසටහනක් පැවැත්වුණා. මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියා. මඩකලපුව කාත්තන්ගුඩි පොලිස් වසමේ පාලමුනේ මුහුදේ පාවෙමින් තිබූ පුද්ගල මලසිරුරක් අද පෙරවරුවේ කාත්තන්ගුඩි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම මලසිරුර වයස අවුරුදු 45ක පමණ විදෙස් ජාතිකයෙකුගේ බවටයි පොලිසිය සැකපල කරන්නේ. එම මලසිරුර වැඩිදුර පරීක්ෂණය සඳහාත් මෘත පරීක්ෂණය සඳහාත් මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශයේ අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.